සමන්තහා චක්හවාලි සූ අත්‍රාගච්චන්තුදීවතා සද්ධම්මංමු නිරාජස්ස සුනන්තු සග්ග මොක්කදන් දම්මස් සවන කාලෝ අයංබදන්තා දම්මස් සවන කාලු අයන් බදන්තා දම්මස් සවනකාලු අයංබදන්තා නමුතස්සෙ භගවතු අරහතු සබ්බ දම්මිසු අප පටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතු වී සාරච්ච විසාරදස්සෙ සබ්බ සත්තුත්තමස්සෙ දම්මිස්සරස්සෙ ධම්මරාජස්සෙ දම්මත්සාමිස්සෙ තතාගතස්සෙ සබ්බ්ඥුුණෝ සම්මා සම්බුද්ධස්සේ. නමුතස්සෙ භගවතු අරහතු සබ්බ දම්මි සුුව පටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතු වී සාරච්ච විසාරදස්සෙ සබ්බ සත්තුත්්‍ය මස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත් සාමිස. අතාගතස්සෙ සබ්බ්ඥුණු සම්මා සම්බුද්ධස්සේ නමුෝතස්සෙ භගවතු අරහතු සබ්බදම්මි සුවප පටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතු වී සාරච්ච විසාරදස්සෙ සබ්බ සත්තුත්ත මස්සෙ ධම්මිස්සරස්සෙ. ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තතාගතස්ස සබ්බ්нюුුණෝ සම්මාසම්බුද්ධස්ස උතුම්ම භාග්‍යවුතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වේවා දම්මස්වාමි ලෝකස්වාමි භාග්‍යවතුන් වහන්සේටයිති ධර්මයක් දේශනා කරනමේ වෙලාවී මාගේ මොවිින් වැරදි වචනයක් පිටිනොබේවා, මිති්‍යදුෘෂ්ටික වචනයක් පිටිනොබේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිටිනොවේවා. උතුම්ම භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමුූ බුද්ධ වච්චනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාර්යට දේශනා කරන්න මටශක්තිය ලෙබේවා. ඒ සඳහා, සියලු ආරයන් වහන්සේලාගේ අනුග්‍රහය ලෙබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලෙබේවා සියලු සාසනාරක්ෂකයෙන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැමදිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කර ගනිත්වා සාධූ සාධෝ සාධෝ. සද් ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්න අද දවසේදී පිඟට හැම දෙනාම මෙවෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාල ස්වාසෝ දහසක් ධර්මස්කන්දය අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද දවසමි උතුම් දේශනාවේ දායකත්ව්‍රය ගෙන කටයුතු කරුණු ලබන්නේ ගාල්ල හිරිවූර පදිංචි කේපී අමරතුංග කේපී හේමචන්ද්‍රේ පදුම සිරිමල්ේප මල්ලිකාපී ග්‍රේස් ඇතුළු පවුලේ පිගන්ත පිරිස විසින්. අපිේ පින්වත් හැමදිනාටම දේශනාව අවසානයේදී ඔයාානමෝදනා කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්මදක්ෂිනා ධර්මානු ශසනාව ආරම්භ කරන්නයි බලාපොරොත්තු වන්නේ. අද දවසේදීමේ දේශනාව සඳහා පංවතුනි මාතුෘකාවලෙස තෝරාගත්තා ධම්ම පද පාලියෙහි එන විශේෂගාතාරත්නය. පාපෝපි පස්සතී බද්‍රං යාව පාපංන්න පච්චති යදා්ච පච්චතී පාපං, අතපාපෝ පාපානි පස්සති. බුදුරජාණන් වහන්සේ පංවත්නී මේ ගාතාරත්නය දේශනා කළේ අනේපිඩු සිටතුමාට. අනේපිඩු සිටතුමා කියල කියන්නේ ලෝතුරා භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයහි මහාපුුණ්්‍යවන්ත. මේ අනේපිඩි සිටතුමා තමන්ගේ මාලිගාවේ හැමදාම භික්‍ෂූන් වහන්සේලා පන්සේ නමකට දානයක් දෙනවා. ඒ අනේපිට සිටුතුමා නොකඩවාම කරපු පිංකවා. මේ අනේපිට සිටතුමාගේ මාලිගාව හිටියා ඩකුණු වාහල් කඩට අධිගෘහිතව එක්තරා දෙවු්දවා. මේ දෙව්දුව පින්වතුනි මිති්‍යා දුෂ්ටිකයි. භික්‍ෂූන් වහන්සේලා මේ මාලිගාවට දානයට වඩිනෙකට මේ දෙව්දුව පින්වතුනි. විශේෂ කැමැත්තක් දක්කොප කෙනෙක් නෙවි. එකට හේතුව තමයි. තමන්ගේ දරුවන් එක්ක මේ දෙව්දුවට හැමදාම් භික්‍ෂුන් වහන්සේලා වඩිනකොට බිමට බහින සිද්ධ වෙනවා. මෙන්න මේ කාරණාවට මේ දෙව්දුව තරම් කැමැත්තක් දැක්වු වෙනේ. මොක දැන් තමන්ට භික්ෂුන් වහන්සේලාගේ සීලයේ ගුණේ වැඩි නිසා ඒ භික්‍ෂුන් වහන්සේලා වැඩයිදීද්දි ඇයට ඉහලා ආසනය න්න බැහැ. මේක ඇය කරදරයක් කොට සැලකුවා. මිනි මේ කාරණාව නිසා ඇය මේ ස්ථානයට වඩින මේ භික්‍ෂූන් වහන්සේලා නිසා බොහෝ වෙහිසට පත්වෙලා හිටියේ. නමුත් පෙන්ගතුරි මේ අනීපිටි සිටුතුමා එක කාලෙක දුප්පත් වෙනවා. අනේපිටි සිටිතුමා දුප්පත්වෙනෙ සසරකරපු අකු සැලකරමයක් නිසා. සාමා්‍යයෙන් පංගතුරිම මේ පෞකාරයන්ගේ ළඟතියෙන විශේෂ ලක්ෂණයක් තමයි පෞකාරය හැම වෙලාවකම බලබල ඉන්නවා තමන්ට අවස්ථාවක් කෙනක ඒ අවස්ථාවක් ලදසැනින් පෞකාරය පින්වතුන අවස්ථාවෙන් ප්‍රයෝජනය ලබනවා. දැන් මේ දෙව්දුව අනේපිට සිටුතුමා දුප්පත්වෙච්චේ වෙලාවේ අර දෙව්දුවගේ හිතේතිබිච්චේ අරුණ ඉටු කරගන්න අවස්ථාවක් කරගත්තා. ඒ මොකද්ද අවස්ථාව අනේ පිටි සිටතුමාගේ ළඟටගිහිල්ලා මේ දෙව්දුව මෙහෙම කියනවා. සිටතුමනි න තමයි මේ නගරහිටපු පලවෙිණි සිටුවරයා. නමුත් සිටතුමනි බලන්ඩ අද නුඹ මේ නගරෙහින්න දුරුවලම සිටුවරයා. නොබොයි තත්ත්ට පත්වනේ මොකක් නිසාද. දන්නවද නබොයි තත්වට පත්වනේ ශ්‍රමණයන්ට දන්දුව නිසා. මතක තියාගන්්ඩ කෙනෙකුට යමක් නයට දුන්නොත් ඒ නය ආයි ආපසට ලැබෙන්න්නේ පොලියත් එක්ක. හැබැයි මිශ්‍රමණයන්ට දෙනේවා ආයමත්ත. සිටතුමනේ නුමට ලැබින්නේ. එනිසා දැන්වුවයි දඳරන්ු එක නතර කරලා දැන් ව්‍යාපාර ගැන හිතලා මේ ව්‍යාපාරටික දවියුණු කරගන්න බලන්න. දැ මිනිමේ කාර්ණාවල් ටික සිටතුමාට කියන්නේ කෞදමි දෙව්දවා. අදකාලෙත් සමහරයට දෙවුරුවෙල පනිවිඩ කියනවා. හැබැයි අදකාලයේ දෙවිවුරුවවිල පනිවිඩ කියනවා කියලා අපටහන ලැබෙන කාගහැ ඇඟකටාරෝඩ වෙලා. ඇත්තටම ඒ පනිවිට ගොඩාක් පනනිවිඩ දෙවියන්ගේ පනිවිඩ නිෙමී ොහෝ පනිවිඩ ගත්තැයිම් පස දෙපින් තුනි ප්‍රේතියන්ගේ පනිවිඩ. දේවාලවල්ලින් ගොඩා කලාට කෙරෙන්නේ ප්‍රේතියන් කෙරණනිර දේවල්. නමුත් මෙතැන නං විශේෂයම මේ සිද්ධ වෙන දිවියෙක් ඇවිල කියන කාරණාව. මේ දෙව්දුව අනේපිටි සිටතුමාගේ ළඟ දිවිය රශ්මය විහිදුවගෙන අහසෙහි හිඳගෙන දෙවියන්ට මේ පනිවිඩිය කියන්නේ. සිටතුමාට මේ පනිවිඩය කියන්නේ. නමුත් අනේපිට සිටතුමා මේ කාරණාව, දෙවදුව ප්‍රකාශ කරාම දෙවුදුවට කියනවා නුඹ නෙවෙයි නුඹවගේ සීයක්කාව. නුඹවගේ දාහක්කාව. නුඹවගේ ලක්ෂයක් කැවිල්ලා මට මේ ඔය කතාව කිව්වාත් මම දන්දනයක නතර කරන්න නුබලට බෑකිව්වා. එක මොහොතක් මේ මාලිගාාවන්න නැතුව ඩැම්ම මේ මාලිගවිෙන් අයින් වෙන්න කිව්වා. බලන්න පින්හොති අනහිපිට සිටුතුමාගේ ශ්‍රද්ධාව. මේක තමයි සැබෑ බුදුන්සරණ ගියපු ශ්‍රාවකයා තුළ තියෙන් නොන ශ්‍රද්ධාව. බ්‍රක්්මය කැවිල්ල කිව්වත් දෙවියක් කැවිල්ල කිව්වත් මාරයක් කැවිල්ල කිව්වත් ප්‍රක්්මය කිව්වත් නොවෙනස් වෙන ශ්‍රද්ධාවක් පෙන්තුනි මේ බුදුන් සරණ ගියපු ශ්‍රාවකයාළඟ තියෙන් ඕන. අන්තිමට දෙව්දුවට යනේනමන් නැතුව ශක්‍ර දෙවියන්ගේ උපකාරයක් ලබාගෙන තමයි තෙවුදුව අනේපි සිුටතුමාම හිතත් කරගත්ති. ම තනී පිට සිටතුමා මැයිවාරගෙන බුදුරජන් වහන්ස කළට ගියා සිටතුමා කියෙනවා නොම දොස්කකිවි මට්නේ භාගතුන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ නොමට සමාදන්නුත් මන් සමව දෙන්න කිවා. බුදුරජාණන් වහන්සේගළඟට ගියාම, භාග්‍යතුන් වහන්සේ මින්නෙම මේ කාරණාවමූල්ලි කරගෙන තමයි, මිනිමේ ගාතාරත්නි දේශනා කළේ. පාපෝපි පස්සත බද්ද්‍රං යාව පාපංන්න පච්චති යදාච පච්චතී පාපං, අත පාපෝපාපානි පස්සති. පවුකරන කෙනා. තමා පවක් තමා කරපු පව පල නොදිනතා ඒ පවකාරයා යහපත පමණක් දකිනවන. ඒ පවකාරයා කිසි විටක පව නරකයි කෙල හිතන්නේනෑ. හැබැයි යම්විටක ඒ පව මෝරල විපාක දෙනවන යදාච පච්චතීපාපා අතපාපෝපාපානිි පස්සති. ආං එදාට ඔහු. සමංකරපු පවේතිබෙන බය, ඒ පවේතිබෙන අයහපත, ඒ පවේතිබෙන නරක ඔහු දකිනවා. කවදටද විපාක දෙන දවසට. නත් ඒ තා කාලයක් පවකාරයා, පව නරකයි කියලා දකින්නේ නේ. පිගතුති මේක තමයි මේ සමාජයේ පෙන්වතුනි දකින ලැබෙන විශේෂ කරුණා. බාලයා කවදාවත්. පාපීහි නරක දකින්නේිනෑ. මොකද සසරෙන් ගෙනාපු පිංවලින් බාලයක් කරන්නේම පව් සසරපින්න බාලයට විපාක දුන්නොත්? ඒ බාලය සසරපින වැයකර කර කරගන්නේම පව් හැබැයි පව් කරල කරල කරලා ඒ පින කෙලවර කරගෙන පව විපාක දෙන පටන්ගත්තෙන් පස්සදී ආං එදාට ඒ බාලයක් පින්වතුනි අති ශෙයිම්ම දුක් වෙනවා අතිශේයිම කම්පාවට පත්වෙනවා. නමුත් තර සසරේ ගෙනාපු පින බලවත් නිසා පින්හතනි බාලයට මේ පවිහි නරක පේන්නේිනේ. ඒකනෙ බලන්නකු සමහර වෙලාවටට අද අපි හරියට දකිනවන පින්ගතුනිමි මිත්‍ය දුෘෂ්ික දහස්තියන සංකල්පතියෙන සමහර බාලාය හරියට පෙන්වතුනි මේ කරමවලට අභියෝග කරනවා. සමහරයි කියනවා. මම නං ඔය පින් පව්විශ්වාස කරන්නේ නේ මමනන් ඔය දිවිලෝක මනුෂලෝක අපායවල් විශ්වාස කරන්නේනේ. මමනන් නැවත්ත මැරෙල ඉපදිනම කියනක විශ්වාස කර න්නේනේ. එහෙම කිය කිය පිහතුනි හරියට මේ පෞ්වලට අභියෝග කරනවා. ඒවිතරක් නෙවී පිංහතුනි තමන්ගේ සසරටත් අබියෝග කරනවා. ඒ බාලයෝ කොච්චර පිංහතුනි දරුණු කරමද කරගන්න කෙල කිවති. සමහරලාටෝ මෙහෙමත් කියනවා. කෝයිඉතිං ඔය පව්කරන කෙනට විපාක ලැබෙනවනං මටත් විපාක ලැබෙන ඕනන. මම සුරාපානය කරලා සිරීපාද කන්ද නැගල බැහැපු කෙනෙ. කියල සමහරලාට අභියෝග කරලා. සමහර බාලයෝ මෙ තමන්ගේ කරමයට තමන්ගේ සසරටව තමන් අභියෝග කරගන්නවා. අභියෝග කරල කියනවා කෝයිඉතිං ඔයි පව්වලට විිපා ැබෙන ඕනම් මට පාක ලබෙන පැයි මම සුරාපානය කරල සිරීපාද කන්ද නගල වහ බැපු කෙනෙ. යිති මට ිපාක ලැබි නිිපෙ කි අබියෝග කරනවා. පිංහතනී මේ බාල දුස්ප්‍රාඥන්ට මේවා අභියෝගෝග වනාට ධර්මය දන්න මිනිසුන්ටන මේවා අභියෝගනිවී. මොකද ඔයිට වඩා කරමව ටබියෝග කරපයගගේ කතා පිවතන ියහල තියෙනවා. ඔයිට වඩා අභියෝග කරපයිග කතා. දෙැන් උදාහරණයක් කියනවන දේවදත්ත හාමුදුරු බලන් දේවදත් අහහාමුරු ගිජුල් පවට ැගි පින්හොතන ොකට. භාග්‍යතු නහන්සගේ හිසමතට ගලප පෙරලන්න. භාගෙතු නහන්සගේ හිසමතට ගල පෙරලොපු මේ දේවදත්ත හාමුදුරුවෝ ගිජුකුල්ල පව්වෙන් බැහැලා නිරු පද්‍රිතුව පන්සනටත් යනවන. එහෙම ගලපෙරලොපු දේවදත්ත හාමුදුරුවෝ. අවුරුදු කීක් නම් පින්හතුනි ජීවත්වනාත්. එකකින් දෙවදත්ත හාමුදුරු බුදුරජන් වහන්සටේ හිංසා කල නතර කරනේ දනවාය දෙව්වා නාලාගිර ඇත ඇව්වා. කච රභෝග කරද. භාගත වහන්සේට. නමු අපි පිංහතුන් කොහේහාරි ධර්මකාරණාවකල දැකල තියෙනවද මේ දේවදත්ත හාමුදුරුවන්ට මැරෙන්න මාස නමයකට කලින් හැර ඊට මෙිහා ඉහෙම් බහින රෝග ඇ තිබන කියල කවදාවත් පිංහතුනි දේවදත්ත හාමුදුරුවන්ට මරණයට පත්වෙන්න මාස නමයක් වෙනකම් ඒ මාස නමයකට කලින් එහා ේවදත්ත හා මුදුරන්ට කිසිීම රෝගයක් වත් තිබිලනේ කිසිම කරදරයක් වනෙත්නෑ ඇයිඒ දේවදත්ත හාමුදුරුවන්ට එහෙම නෝනේ දේවදත්ත හාමුදුරෝ සසරකොඩක් පින් කරගත්තු නිසා මොකද පව්කරණ අය ඒ පව් කරන්නේම පින්වියදං කරලා පව්කරන අය පවුකරන්න පින්වියදන් කරලා මි කාරනාව නිතර කියල තියෙන කාරණාවක් නික ුදාහරණත් මම් මතක් කර තින ම කෙටියෙන් කියපපු කාරණාව නැවතත් මතක් කිරීමක් කරන්නම්. දැ අපේ අංගුලිමාල හාමුදුරුවෝ. පින්ඔතුන සුතුසෝම ජාතකයේදී පෝරිසාදෑ වෙලා ඉන්නකොට. ඒ පෝරිසාදයට යාගයක් සඳහා සුතුසෝම රයිතුමා වල්ලගන්න ඕන වෙනවනි මිලි පූජාවට. සුතුසෝම රයිතුමා වල්ලගන්නවක් කියක ලේසිදයක් නෙවී. මොකද සුතුසෝම රයිතුමා විශාල් ආරක්ෂක වලල්ලක් එක්ක ඉන්න මහරජයේ. හැවයි පෝරිසාදය අදන්නවා. රජුව අල්ලනවන අල්ලන්න පුලන් එක තැනකදී. ඒ කොතනෙදද. රජු අල්ලනවන අල්ලන්න පොළුවන්. රජතුමා නාන තොටේද පමණයි. හැබැයි රජතුමා නාන තොටේදී අල්ලන්න නම්? රජතුමා නාන තොට්ට එන්න කලින්, පොකුණට එන්න කලින් පෝරිසාද අට ගිහල පොකුණු ඉන්නවෙනවා. හෙට හවස නාන්නේන රජතුමා වල්ලන්න. අද්ද හවස පෝරිසාදය ගිල්ල පොකුණට බැහැලා නෙළුම්පතකින් මුහොන වහගෙන පොකට වෙලා ඉන්නවා.ඒ වෙලා වෙදී. ඊට පහුවෙන ද ආපෝ රජතුමාව පෝරිසාදය අල්ලගෙන යනවා. පැයි විසිහතරක් පින්වතුනි වතුරට බැහැල මේ පෝරිසාදය හිටිය කුසගින්නකින්වත් ජලයේ සීතලකින්වත් කිසිම ආකාරයකට ආපදාවක් පීඩාවක් මේ පෝරිසාදටව පැයි විසිහතරය මොනේන. අපි පිතු දන්නව දෙකට හේතුමකද කියලා. මිපෝරිසාදයක් පෙර එක්තරා කලෙක එක්තරා ජීවිතයක රාත්‍රී කාලෙ පසේබුදුරජාණන් වහන්සේලා පිරිසක් සීතලයෙන් ඉන්නව දැකලා ගිනිමලයක් ගහලා උන්වහන්සේලාගේ සීතල නැතිකර ගණ රස්නල බාධල තියෙනවා. අන්න ඒකරපු පුුණ්්‍ය කරමිනිසා තමයි පෝරිසාදයට මේ ජීවිතයේ සීතලකින් කරදයක් වතුර බැහැලෙහිට වනේ නැත්ති. ං එක මතක්කලේ පෞකාර මිනිස්සෝ කරන පව සාර්ථක වෙන වනං ඒ පව සාර්ථක වෙන්නීම සසරකරප පින්නිසා. හැබයි මතකතියා ග්ඩෝන ඒ පෞකාරයක් පව්කරන්්ඩ කරන්න පිින්වැය කරලා හැබයි පිං වැය කරන්න වැය කරන්න පි ඉවර වෙනවා. නවත් තුොන යම් දවසක ඔය බාලට ඔය පව විපාකදින පටන් ගන්නවා. ආංෙදාට තමයි බාලයක් දැනගන්නේ පව කොච්චර බයානකයිද කියලා පව කියන්නේ කොච්චර නරක දෙයක්ද කියලා. හැබැයි එදාට පිංවතුනි ඒ බාලයට පවු් විපාක දෙන පටන් ගත්තම මහා දුකක් විදිෙනවා දේවදත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට කරදර කරේ සසර ගෙනාපු පිං වලින් නමුත් එහෙම කරදර කරපු දේවදත්ත හාමුදුරුවන්ට මේ ජීවිතයේ ලොකු කරමයක් විපාක නොදුන්නට මරණයට පත්ච්ච දේවදත්ත හාමුදුරුවන්ට අද මොකද වෙලා තියෙන්නේ. අවත් අද අවිචචිමහා නිරේ පැහෙනවා. අද අවේචයේ දුක්වි දිනවා. පෙන්හතුනි දේවදත්ත හාමුදුරුවෝ අද අවිච්චය ඉන්නේ. යොදුන් සීයක් විශාල යොදුන් සීයක් උස යොදුන් සීයක් පල කාමරේ. යොදුන් සීයක් උස යොදුන් සීයක් පළලෑ ශරීරය. ඉහල යකඩ බිත්තිය පසාරු කරගෙන නලල් තලේ වෙනකං හිස ඇතුළට කින්දාා බැහැලා පාදිකේ වළුලු කර ළඟට එෙනකං යකඩ පොළොවේ කකුල් දෙක ගිලා බැහැලා දෙපැත්ති බිත්ති දෙක යකඩ බිත්ති දෙක පසාරු කරගෙන මැනික් කටුව ළඟ ටෙනකම්ම අදධක ගිලා බැහැලා හිස පැත්තෙන් තල් කඳක ප්‍රමාණේ මහා යකඩ වලක් හිස පසාරු කරගෙන කකුල් දෙකින් මතු වෙලා ඉදිරි කඩ බිත්තිය පසාරු කරගෙන ආපෝ තල්කඳක ප්‍රමාණේ යකඩ කූර මේකුස පසාරු කරගෙන පිටුපස බිත්තිියෙෙන් ඇතුළට කින්දා බැහැලා. දකුණු අත පැත්ති තල්කඳක ප්‍රමාණේ යකඩ කූර දකුණු පැත්තිං ශරීරයේ පසාරු කරගෙන වම් පැත්තෙන් වම්බිත්තියත් සිදුරු කරගෙන ඇතුළට කිින්දාා බැහැලා. හිස පැත්තෙෙන් මහ ගිෙනි ජාලාවක් කෙනවා. ළු ශීරියම දවාගෙන කකුල් දෙකෙන් මතුවෙනවා. කකුල් දෙක පැත්තින් මහ ගිනිජාලාවක් කෙනවා මළු ශරීරියම දවාගෙන හිසින් මතුවෙනවා. ඉදිරි පසින් ගිනිජාලාවක් කෙනවා පසුපසින් මතුවෙනවා දකුණුවස පැත්තින් ගිනිජාලාවක්ෙනන වන් මතින් මතුවෙනවා. බලන්ඩ නිෂ්චලව දේවදත් ත හාමුදුරුව දුක්කිිදිරම. ඇයිඒ නිෂ්චලව වැඩහිටපු භාග්‍යවතු හන්සේට කරදර ක පපනිසා. දත් හමුදුර පින් ුතුනනි කරමෝල්්ච කොච්ච්‍ර අභියෝග කරාද. අද ඉන්න මේ බාලිියෝ කරන අභියෝග අභියෝගත කියෙලා තිතෙනනවා දේවදත්ත හාමුදුර කරු පභියෝග දිහාදයක්ක්කම. අද සුරාපානය කරලා සිරීපාද කන්දිනගල බහින කියෙනා? සමහර වෙලාවට ඒ සිරීපාද කන්දිනගල ශ්‍රීපාදයට කරදිරයකොත් කරන්නේ. ඉහමත්නුකර බිමට බහින අය ඔහොම අභියෝගරනවන ඒවා අභියෝගත් නිවී ඇත්තටම. ඊට වඩා අභියෝග කර පය අභෝග කලාා හැබැයි අද මහ නිරේ දුක් ඉඳෙනවා. බලන්න පංවතුන මේ බාල බව කියල කියන්නේ සසර තමන් කොච්චර දවන කාරණාවක්ද සසරම තමන් අසරණ කරනවා ප්‍රඥාව නැතිවනාම බුද්ධෝත් පාද කාලේ කිපු දුනා පංතුනින් මොන්න තරම් පවගොඩක් කරගන්නවද. ඒ බාල බව නිසා කොයි තරම් තමන් අසරන බවට පත්තිෙනවද ඒ බාලබව නිසා බුදුරජාණන් වහන්සේ ඇසුරු කරත් භාග්‍යුතු නහන්සේ ළඟහිටියත් පිහුතුන බාලබව නිසා සසර තමන් අනාත අසරණ කෙනෙක් බවට පත් කරගන්නවා එකයි බාලයායට සසර පිණි විපාක දෙනකොට ඒ බාලයා ඒ පින වැය කරකර කරගන්නේම පින්හතුනි පවු් හැවයි පිහතුන ප්‍රඥාවන්තය ප්‍රඥාවන්තට සසර පින විපාක දෙනකොට ප්‍රඥාවන්තයා ඒ පින වැයිකරකරකරගන්නේම පික්. ප්‍රඥාවන්තයට පින විපාක දෙනකොට ප්‍රඥාවන්තය ඒ පින වැයකර කර කරගන්නේම පින්. බද්ද්‍රෝපි පස්සතයේ පාපං යාව බද්දරංන පච්චති යදාච පච්චතී බදරං අතබද්දරෝ බද්‍රාණි පස්සති. බලන්න පිංහතුනී බුදුරජාණන් වහන්සගේ කාලේදී කීදිනෙක් නම් හිටියද තමන්ට ලැබිච්ච පින වැයි කරලා ඒවගේ පින්හතුන මහා පුණ්්‍යවන්තෝ හිටිය. අපි මෙෙන්ඩක සිතුුවරය. අබුද්දධ උත්පාද කාලි මහා දුරුභික්‍ෂයකට හවුුණා. ඒ අබුද්ධ උත්පාද කාලේ මහා දුරභික්ෂයකට අහුවෙච්ච මේ මෙෙන්ඩක සිටුවරයා තමන්ගේ සියලු ධනය ඉවර වනාම මෙෙන්ඩක සිටුවරයට තිබුණි අන්තිම හාල් නැලියයි. බිරිද ඇවිල්ල කියනවා එක හාල් නැලියයි තියෙන්නේ කතිකාරකත බතක්වයම කියලා. එදා ගන්ධමාදන පරවතය වැඩහිටපු පසේ බුදුරජාණන් වහන්සේ නමක් දානට වැඩිය. සිටුවරය කල්පනා කරා පෙරජීවිතේ මම දන් නොදීපු නිසා තමයි අදමට මෙහෙම දුරුභික්ෂයකට මුහුණ පානෝනි. එවනම් මම මේ ජීවිතේවත් දන්නු දුන්නොත් මට සසරෙත් මේ වගේ කාල විපත්තිී වලට මුහුණ පාන්න වෙනම. එන සසරවත් මිමනි කාල විපත්තිකට හසු නොවේවා කෙළ හිතලා ධනයක් දියවුත්තුවය කෙළෙ හිතලා සිටතුමා බිරිඳට කතා කරලා ඔයපු බත කොටස් පහකට බෙදලා තමන්ගේ කොටස දන් දෙන්න කිව්වා. බිරිඳ කල්පනා කරලා බිරිඳක කොටසද්දන් දුන්නා. දරුවයි අනි ඔොක්කෝම තම තමන්ගේ කොටසොයි ඔක්කොම දන්දුන්නා. ප්‍රාර්ථනා කරා නිවන් දකින කම්ම මෙවැනි කාල විපත්තිකට හසුනොවේවා කියලා. බලන පිඟතුල තමන්ට ලැබිච්ච පින නැවත පිනකට යොමු කලා. පසුගගේ සතියේ දේශනාවදිත් කළේ ජුන්න සිටුවරයා කොසල්මහා රජතුමාගෙන් රජකම ලැබුනම තමන්ගේ පිනකටනෙ ලැබුණේ තමන්ගේ පිනට තමයි රජකම ලැබුණි. මේ ජීවිතයම කරපු පිනක් මේ ජීවිතම විපාක දුන්නා. සාමාන්‍යෙන් බාලයකුටයි පින විපාක දුන්නන බාලයා ඔය පිනවැයි කර කරගන්න සමානට පව්වෙන්න පුළුව. රෙක් වෙලා ඉන්න එක කොච්චර භාග්‍යයක්ද, දින හතකටහරි රජකමක් ලැබෙන කොච්චර වටින දෙදද කියලා සමහරලාට රාජසුවේ විඳන්න පුළුව. නමු ජුන් අමාත්‍යවර කල්පනා කර මටමි ලැබිච්චා අවස්ථාවෙන් මම උපරිම ප්‍රයෝජනී ලබන්න ඕන. එහෙම කියලා ජුන් අමාත්‍යවරයා දින හතක්ම අසදදුරෂ මහාදාානය වගේ දාන හතත් දුන්නන. දින හතකට රජකම ලැබුණි නමුත් සසර පුරාවටම රාජසුවයක් ලබ්ඩ තරම් තමන්ගි පින තමන් පරිවර්තනය කරගත්තා. එක තමයි ප්‍රඥාවන්තය හිතන විදිිය. මෙවන් කාලෙක වුණ ප්‍රඥාව තියනවනම් බොහෝ දෙනෙක් කරගන්න පින්. අර බාල අදහස් තියෙන්න බාල සිතුම් පැතුම් තියෙන අය තමයි මෙවන් කාලයක පවා පව්කරගන්නේ. අපි දකිනවන අද චීදනෙක් පින්හතුනිමේ කාල විපත්තිය පවු් කරගන්නවද. ආහා රහංගනවා. මිනිසුන්ට අවශ්‍ය කරන දේවල් හංගනවා කොච්චරහහිමයින්වද. පෝලෙෙන්වල හොරට ඉඳගෙන තෙල් අරගෙන, ඒතෙල් ගෙනත්්‍යයාගෙන වැඩිමිලට විකරනවා. පිහතුනි මොනු සුවයක් ලබන්න දෙකිලි හිතල බලන්න. මොකක්දේකින් ලබන ප්‍රීතිය. තෙල්ටිකක් හගගෙන. ඕක විකන්නම ඒකින් ලැබෙන ලාබිය කෝටි ගණනක් ලැබින්නේනේ! සමහර වෙලාවට කූුණන් උපරිමුණත් පනස්දාහ කොයයි ලක්ෂයක්හොයයි. අඩුගානේ තමන් නිකං හිතල බලන්න තමන් ඒ වංචාවෙන් හොරකමින් හම්බ කරන ඒ ධනයෙන් අඩුම තරමි මේ ජීවිතයවත් කෙළවර වෙනකම සැපවිදින පුුවන්ද කෙළ හිතල බලන්නකෝ. මේ ජීවිතේවත් අඩුම තරමි තමන්ටඒ සැපේ විඳල නිම කරන්න බෑනිි. ඔන්න මේ ජීවිතය හරි සැපවින් දැනම් ඔය හොරකං කරන ධනී පොඩ කහිත හදාගන්න පුළුවන් කම එක ජීවිතයයක් කර සැපවින්දන. ආයිතින් කල්පගාන දුක්විින්දිනෙක වෙනම දෙයක් එක ජීවිත්‍යයක් කර සැපවින්ධන ක්‍රීතාදා ගනපුළුවන්. හැබැ හිමවා සැපවිදිල් ලැබෙ නෑන. නමුත් අපේ පිංවතුන් දන්නවද ඒ බාල අය කරගන්න අකුසල කර්මය කොච්චර භයානකයිද කියලා. ඒ කනැඟිතින් නිමක් නොවෙන සසරගමන වගේ තමයි පංවතුනි කර්මී විපාක දෙන පටන්ගත් තමයි. දෙවදත්ත හාමුදුරු පව්කරන කාලෙක් කවදාවතිහිතන් නැතුවෙති මට මෙහිෙම කරමයෙක් විපාකදී කියලා. දේවදත් හාමුදුරෝ ඒ මහ නිරයට වැටලා ඔය මහ දුක කොච්චර කාලයක් විදිනවද. මනුෂ්‍ය ලෝකයේ අවුරුදු සීයක්වත් පංවතුන ඔය සැපේ විද නෑ දේවදත් හාමුදුරුව. අවුරදු සීයක්ක්වත් ඔය කර්මටික කරගන්න කියනේ. නමු දේවදත් අ හාමුදුර අද විඳිනෙ දුක. අද විදින දුක පිගවතුන කොයි තරම් භයනකද බලන්න. අන්තර්කල්ප පනස් සතරක් දර්මය සඳහන් කල තියන දේවදත් හාමුදුරෝ ඔය වීචයට වෙලා දුක විඳනවා කියල. අන්තර්කල්ප පනස්සතරක් යනෙ කොච්චර දිග කාල ඇද. එක අන්තර්කල්පයක් කෙලවර වෙන්න මනුෂ්‍යවර්ෂ යනවා අසූහාය ලක්ෂ හතලිස්දාහකි ඉලක්කම අසංකෙකිින් නිලක්කමින් වැඩිකරෙන් පස ලැබෙන පිළිතුර. අසංකයක් කියන එකයි බිදු එකසිය හතලියා. බිින්දු තුනක් ලිවෝත් දාහයි බිඳු පහක් ලිවෝොත් ලක්ෂයි බිඳු හතක් ලිවොත් කෝටියයයි වගේ බිින්දු එකසි හතලියයක්ක් ලිවෝතින් ඒ ලක්වුට කියගන අසංකයක් කියලා. ඔය අසංකයකින් නිලක්කම. සූහයි ලක්ෂ හතලිස්ථාහකින ඉලක්කම මෙෙන් වැඩි කරාම ලැබිෙන පිළිතුරක් වේනම් අන්න ඒ පිළිතුර තමයි එක අන්තර් කල්පයකටත් කියන මනුෂ්‍යවර්ෂගාන. එවැනි මනුශ්‍යවර්ෂ පනස් හතරක් දේවද තහාමුදුරු ඔය අවීචේදුක් කිඳනවා. හිතල බලන්ඩ කරගත්තු කර්ම කරගණ්ඩ ගියපු කාලේ කොච්චර කුඩයිද ගෙවන්ඩ තියන කර්මවල විපාකටක දැක්ක ෙන් පසදි. මහ පොයි වැලෙට තරම්නම් ගවන්ඩ යෙන්නේ. එක වැලි කැටයක් වගේ ප්‍රමාණයක්න පිංහතුන කරමටික කරන්න හිලතින්දීවදතමතුරුවන්ට. ඒක බලාලට තේරෙන්නේ. එනිසා තමයි මේ බාලබවෙන් මත්පෙච්ච නිසා ඒ බාලභවින් අර ප්‍රඥාව වැහිලතිනිෙසා මේ තරම් පව්කරගන්නේ. ඒ පෞකාර සිතුවිලි නිසාම තමයි පංහතුනි ඔවුන්ට ලැබිත් අවස්ථාව පිනක්වත් කරගන්න හිතත් පහලවෙ ඇති. ඒ පෞකාර සිතුවිලි නිසා තමයි තමන්ට ජීවිතයේ දියුණුවක් ලබන්න හිතක් පහලවෙ නැත්තිේ ඒ ඥානය ලැබෙන්නේ නෑ. එවේ එවැනි ආකාරයේ හිතන්න පුළුවන් දැනුමක් කියන්නේ නෑ. මං පොඩි උදාහරණයක් අපේ පින්වතුට කියන්න. අපි හිතුමඔන්න බාසු නැහැ කෙනෙක් ඉන්නවා. ගෙවල්වල මේෂන් වැඩ කරන ාසු ැහැකිෙනෙ. උදාහරණකට ගම මේවෘති ඉින්දා කරන ගන්නවනම ඕන මේ භාසු එැහේ ගෙදරක වැඩ කරනවා. සමහරලාට සමහරදිනෙක් වැඩ කරාම ඒ ගෙවල්වල අයිති ඇතික බොහොම හිත් තමනාප කරගන්නව අන්තිම වෙනකොට හිත පහදවගන්න පිරිසත් ඉන්නවා. නමුත් සමහරයින්න හරියටට අපහදවගන්නවා වෙෙලාවට වැඩට එන්නේ හරියට වැඩ ටික කරන්නේිනේ ගන්න වැටුපට වැඩක් කරන්නේිනේ එය ඔහොම හොම ඉඳලා සමහර වෙලාවට ඔන්න තවතැනක් වැඩකට යඩ ඒවගේම වැඩ කරන තැන කම්බුණු තමන්ට ඔන්න අතන තව වැඩ තියදිීතට යනවා මෙිතැන්ටෙන කොට ප්‍රමාද වෙනවා ඔයි වගේ ප්‍රශ්න සාම්මාන්‍ය සමාජි තියෙනවා. මම කියන්න යන වෙන කතාව. දැන් මේමිහිම හිතලා මේ වැඩ කරන ඒ පිරිසගළඟ තියෙන්නේ එක අදහසක් ඒ තමයි. ඒ වැඩේට යන්න මෙතන වැඩේ දැන් අවසංවිෙන අධීරී තියෙන සමහරලාට අර වැඩේ නැතිවුණුත් තමන්ට වැඩ නැතිවේ කියලලා ඕකන ගඩක්කයි හිතන්නේ දැ අලුත් වැඩක් කම්මුණොත් ඒ ගෙදර හදනව මේ ගෙදර ඉවරවෙන්න කලින් තම ගෙදරවඩට පටන්ගන්න වෙන්නේ එනිස මේ ගෙදර වැඩේ තිේද තොට අරගෙදරට යන එතකොට මේ ගෙදර බාගට වැඩ කරනවා එන්නවා ඉන්දල හිටලේ එනවා ඔයි වගේ අපහස්තාවෙට පත් කරද අරගෙදිදරට වනු වැඩ කරන්න. ඔයි ගෙදරට තුොයිටිකමුණන වෙන්නේ සහරලාවට. මං අර් කියන්න යනකි වෙන කතාව මේ අයිගේ අරමුණ තියනෙ සහරවෙලාට ඔයි විදිර වැඩ කරණග අරමුණතිේ තමට ඩ නැතිවේ කියලා. නමුත් හිතන්නු කෝකු මෙිහිමුණු උන්න. ගේ වගකීම හරියට ඉටු කරන තමන් ගන්න වැටුපට සරිලන විදියට වැඩ කරනවා. සාධහරනව. ඔහොම වැඩකරලා ඔයි ගෙදර වැඩේ නිමා කරා කෙළි හිතන්නකු. පිින්ිතුරය දැන් ඔයි ගෙදරට පදීංචේතයන අයට ඒ බාසුන්න ඒහි පිළිබඳව තියෙන්නේ අප්‍රමාණ පැහැදීම. අපි තුම බස හට ඉගෙදර වැඩකරි වරුන න්න ගෙදර ගෙදරක් නෑ දැන් වැඩ කරන තැනක් නෑ. ඉදි කිරීම කරන තැක් නෑ එහමත් වනා කිහිතන්නකෝ. නමුත්මී ගෙදර අයට කවදහරි දවසක මොන්න ගැහෙ නැද්ද ගියක් හදන මිනිස්සු, යාලූමුණ ගැහි ඥාතිමුණ ගෙහෙහි. එතකොට ඕවුන්ගින් විිමසූත් අනි අපි මේ ගෙරක් හදාගන තිරෙන හොඳ බාසුනයහෙ කෙනෙක් නෙද කියලා. ඒ වෙලාවට අර මනුසය කියනවනි නි අප ගෙරනම් මෙම බාසුනයෙෙන කඩර හරිම හොඳයි. අපි සම්බන්ධ කරල දෙන්නන් කියෙලා සමහරලාටේ බාසුන හම සබඳධ කරලදේවී. එතරන්කිල්ල වැඩ කරනවා ඔය වගේ පංවොතුනේ තමන්ගේ ජීවිතේ හරියට මම බාසු හෙල වශන් ගත්තොතිං මේ උදාහරණය ගත්තු නිසා කියන්නේ ගෙවල් විශ්සක් විතර වගේ හදර නිමාකරොත් තමන්ට ජීවිත කාලේම පින්වතුන සමහරලාට අස්සාවල් ලැබේ. ඇැේ හරියට කරන්නඩුවට. ඔයි විසිදිනාගේ කටින්කට 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 ගිහිල්. තමන්ගේ වටිනකම කොච්චර වැඩිකර ගන පුළුවන්ද. ඇ බොහෝ දෙන කතා කරනවා තමන්ගේ කටයුත්ත කොච්චර වැදගත්ද. ඒ සේවාව ලබන කෙනාට කොච්චර වටිනවද කියලා. මමි උදාහරණි මිතන්ට ගත්ත අර බාලබව නිසා අයහාපත්තිදියට ගමනක් යන්න ගහිල්ල සමහර වෙලාවට තමන් ගන්න මුදල තමන්ට හරියට කළමනා කරණය කරගන්න බ. ඇයර. පෞකාර අදහස් නිසා දියුණු සංකල්ප තමන්ට ඉන්නේ නෑ! අර පෞකාර අදහස් නිසා. ඊලකට සමහර වෙලාවට තමන්ට රස්සාවල් නැතිවීකිල ිහිත්තලා අර වගේ වැ නමුත් බලකුට ඇත්තරම වැඩකරන අවස්ථාතිනය සමහර වෙලාවට ඇයි ඔහු පිළිබඳව කටින් කටකතා කරන වැරදිදියා. මමික එක වෘතියක් ගත්ති මෙහෙම වෘති ගත්තුත් ගන්නාවක් තියෙනවා ඔය වගේ කරුණු ඉදිරිපත් කරන්න පුළුව. මම කියන්නේ. හරියට අවංකව තමන්ගේ කටයුත්ත කලානං ඒකට තමන්ට සාධහරණ ජීවිතයක් තමන්ට මේ සමාජය තුළ ගත කරන්න පුළුව. තොට එහෙමයි වෙන්න නැත්තේ අර දුරුවල සංකල්ප තමන්ගේ ළඟතියෙන නිසා. තමන් වෙළදාමක් කරත් තමන් කඩයක් කරත් තමන් ව්‍යාපාරයක් කර කවදාවත් පෙන්වතුනේ අයහපත් ක්‍රමිය ජීවිතය පුරුදු කරගන්නපා. සමහරලාට යහපත්තිදිර කරනකොට මුල් කාලේ. නොෙක් අභියෝගයේ බාදක නමුත් අධිෂ්ඨානය තියාගන්ඩ මම කවදාවත් අයහපත්වවරමික කරන්නේ නෑ. මේ කාල විපත්තියේ පිඟතුරි කොච්චර පින්කරගන්න අවස්ථාවක් ල ැබිල තියෙනවාද. දුර්භික්ෂ දානය කලා කාලදාන පහේ වෙනමදානයක් තියෙනවා. කොච්චර පින්කර ගන්න පුළන් අවස්ථාවක් තියෙනවද. නොමුත්ඒ අවස්ථාව අ බාලබව නිසා, ධර්මිහි ඇසුරු කරගත්තු ධර්මී පිළිසරනක් නොලබුප් නිසා පතුන හරීයට පවුකරගන්නවා. බහුල වශයෙන් පව්කරගන්නවා. එමනි තත්වයකට වැටෙන් එපා. ලැබිත් අවස්ථාවේ පොළුවන් තරම් පින්කරගන්න බලන්න. කල්පනා කරලා බලන්න පින්වතුන ඔබ අවුරුදු සීයක් ජීවත්වෙන වනං. ඒ අවුරදු සිය දින තුන්සිහයට ප වැඩි කරලා බලන්නකො දින කියද කියලා. දින වශයෙන් ගත්තු ඉතා මල්ප දින ප්‍රමාණයක් තියෙනෙ. ඒකෙත් පින්වතුන වැඩිකාලය කිගනගත දැන් බොහකාලයක් ගෙවිලිවර සමට මන්ට ජීවත්තන තිරි බොහම අල්පකාලේ. මි අල්ප කාලයේ මුළු සස්සරම විනාශ කරගන්නෙ එපා. එවැනි අවස්ථාවල් තමන්ගේ ජීවිතය රිිකතු කරගන්න එපා ඒමත් කෙනෙක් කළත් තමන් ඒදේ කරා කියල කරන්නත් එපා. කොද අයහපත කියනකට වැඩිය යුකාලයක් නෑ. විිපාකදන පටන්ගත්තයන් පස්සදී තමන්ගේ දෙලොව ජීවිතයම පින්වතුන සාර්ථක වෙනවා. මෙිලවත් අසාර්ථක වෙනව සසරත් අසාර්ථක වෙනවා. පරලොවත් අසාර්ථක වෙනවා. පෞකාර ජීවිත එකතු කරගන්න එපා. ලැබි අවස්ථාවේ දුෂ්කරව ගත කරත් හැම වෙලාවකම තමන්ගේෙ හිත පිරිසුදු භවන්තියා ගන්න, තමන් ලබන යම් මුදලක් තියෙනවනන් හිතේ පිරිසුදු භවතියාගන්න මම මේ මුදල ඉපැ වූයේම සාධහරණ විදියට. එක සුළු බුද්ලක් වෙන පුළන් හැබැ සතුටත්තියා ගන්න. තමන්ගේ ගෙදර දරුවන්ට තමන්ගේ දෙමවපියන්ට තමන් එක බත්වේලා දෙනවනන් හිතේ සතුටතියා ගන මම මහන්සයෙන් ධාර්මික හම්බ කරපු ධනයකුණේ මම ආර දෙන්නේ මිවිය දංකරන්නේ ධානය දුන සතුටඉන්න පුළුව එනිසා පින්වතුන ලැබිච් අවස්ථාවේ අකුසල පක්ෂය ජීවිතත එකතු කරගන්න ඇැතුව කුසල්ම වඩන්න බලන්න. එධර සිටුවරයා තමන්ට ආහාර ගන්න අවස්ථාව තේදී තමන් කළේ දන්දුන්න. අන්තිවට දන්දුන සිටුවරයට මකක් දුණි. අපේ බුදුරජාන් වහන්සේගේ කාලයේ මෙෙන්ඩක සිටුවරේ වෙලා ඉපදනේ දනජි සිතුුවරගේ තාත්තන මඩගක සිතුර කියය. විශාකාවගේ සීයා. මෙෙන්ඩක සිටුවරය කියන්. පින්තුන මේ බුදුරජාන් වහන්සේගේ කාලෙ හිටියා අමිතුබෝගී සිටුවරු කියල පස් දෙනින්. මෙන්ඩක සිටුවරයා, ජටිල සිටුවරයා, පුන්නක සිටුවරයා. කාකවාලී සිටුවරය ජෝතික සිටුවරය මී සිටුවරු පස් දෙනාටම තිබිච්ච ධනයේ තමන් දන්නේ නෑ තමන්ට කොච්චර දනී තියෙනවද කියලා. එක අමිත බෝගී කියලකිවේ. තමන් දන්නේ නේ තමන්ට කොච්චර වකම් තියනවද කියලා. බලන්න පින්වතුන තත්ත්යට පත්වන සසර පින්කරපු නිසා. හැබයි සසරි පව්කරගත්තු කොච්චර කායකේ දුක විඳින් ඕනද. නි සල්ලැබිත් චවස්ථාව පොළුවන් තරම් පෙන්වතු නිහිත කුසලෙට නැඹරු කරගන්. අකුසලේට තමන්ගේ ජීවිත ඉඩ දෙෙන් එපා. අකුසල් කරන්න තමන්ගේ ජීවිතය වැයි කරන්න එපා. අකුසලේ තුළේ හැම වෙලාවකම තියෙන්නේ අනිටු විපාකය. නරක විපාකය එක විඳින්න ගත්තම පිවතුන සැප කියන වචනෙවත් අහන ලැබෙන්නේ. අ නිමි ජාතකයේදී නිමි රයිතුමා ඇලි දවි පුතරැත්තක නවන නිරේ ෝකය බලන්න. එ නිරේරෝක මොනවගේද තියෙන්නේ. නිරීලෝකෙට ගියාම එක නිරියක්වන්න තියෙනවා නමතමයි වේතරණී නිරය. මේ වේතරණී නිරයේ නිරිසත්්‍යයන්ගේ විශාලත්වය යුදුම් හතරක් පහ එතර විශාල ශරීර තියෙන්නේ. නිරිය පාලකයෝ මේ ගිනිගෙන දැවන්න යකඩ පොලොවේ අර නිරි සත්්‍යයන්ගේ පසු පසින්. මං යතේ තියන කඩ්ඩු තෝමර හිෙල්ම ආවුධාරගෙන. එල්ලව එල්ලව පහර දෙමින් ඔවුන්ගේ පසුපස යනවා. අර නිසත්්‍යයෝ මි ගිනි ගෙන දෙවන යකඩ පොලවේ ඒ අත මේ අත දුවනවා. එහෙම යනකට නික පාර්ටම දකිනවා එක ගංයවුර මේ ගංයවර දැකලා අර නිරි සත්ත්‍යයන්ගේෙන් බේරෙන්ෙන කිලි හිතල පයිනවාමේ ගංයවරට ගඟට වැටින පයින්නේ නවත් යවරට බහිනකට. ොලින් වවල් කෝට මේ වේවැල් කෝටු මත පටලැවෙනවා ඒ වේවල් කෝටුවල තියනවා පින්වත්න කටු එක කටුවක් හෙල්ලක් තර විශාලයි. ඒ කටුවල ඇමිනිලා කටුවල හිරවෙලා ඒ කටුවල ඇනිලා අවුරුදු දාස්ගාන පින්වතුර දුක්වී දෙෙනවලු. ඉළඟට අවුරුදු දාාස්ගානකට පත්සේද එතනී මිදල ආයිමත් පහලට වැටිෙනවා. හල තියවා තල් කඳම් ප්‍රමාණය විශාල යකඩ වුල් එකුල්ලත් තල් කනක් ප්‍රමාණ විශාලයි. මේ උල්වලත් තැන්ෙනවා. ඒ උල්වලත් ඇැල්ලා ඔවරුදු දස්ගන දුක්ක්‍ය දිනවා. ඉලකට ඒ උල්වලනුත් මිදල ඉළකට වැටෙනව නදයට. නදිය මතුපිට තියෙනවා නෙලුම් පත්‍ර ඒ නිලුම් පත්තරවල තියෙනවා තලවගයක් පිහි තල වගේ කැපිරවා. අර නිලුම් පත්‍රවට වැටලා. සව අවුරුදු දස් ානක් දුක්කය දෙෙනවා. ඊනකට ඔොහොමිඉන්න මේ නිසත්තියෝ වැටදව නදයට. නති නදයේ යටතියෙන උල් නදී උඩට එන්න බෑ නිරියේ පාලොක්කේ ඉදගෙන උඩ ඉඳගෙන හෙල්වලින් උඩට එන එනෙ කෙනා ටනීනවා. අවුරුදු දාස්ගානක් නදිියයට වෙලා දුක්කේ දෙෙනවා. ඒ මින්න ගමන්ගොන නිරේ පාලකෝ ඉග ි කොක්කුගේ කොකුදාලාර නි සත්ති ඩුට ඇදල ගන්නවා. උටට ඇදල ගත්තම කෑගහනවා මට බඩගිනී මට පිපාසයි කියලා. නිරේපාලක අන්්ඩු දෙකක් කරගෙන මේ මෝ විවර කරලා ගිනිගෙන දැවන යකඩකුලි මේ මෝට දානවා ඕවන් බඩගිනිනං කන්න කියලා. අන්තිමට ඒ දාන ගිනිගුලි මේ ම මේ උගුර මේ බඩවැල් මේ සියල්ලම්ම දවාගෙන අදෝබාගෙන් එලියට එනවනු. නිමිරයිතු වහනවා මාතලි දිවි පුත්‍රරෑගෙන්. මාතලිමින් මොනවකරු පයිද. මහරජ මේ නිසක්තියෝ මනුෂුලෝකඉන්න කාලේ බලවත්තුූ. තමන්ට බලේතියන කාලයේ දුබලයන්ට හිංසා කරලා. දුබලයන්ට හිංසා කරලා. ඒ දුබලයන්ට හිංසා කරපෙක විපාකයේ තම යදමි විදින්නේ. ඒ නැර බුදුහාදුර කියන්නේ මදවා ම්්‍යතිී බාලෝ යාාවපා පන්න පච්චති. බාලයා පවකරනකොට ම පෙනබනු ව තම පවකරන්න කෙ මංකකි හෝරකන් කරනකොට. හරි සතුටින් හොරකන් කරලා ඉන්නේ. අධාර්මිකව ව්‍යාපාර කරනකට හරි සතුටින් අධාර්මික ව්‍යපාර කරලා ලාබලබන්නේ. හැබැයිති විපාක ලබන්න ගත්තු දවසට තමයි තමන් විිදුපුද ඒ සතුට මොකද්ද කිලිහිතෙන්නේ. බොද අකුසල කරම කරගන්න කෙනාට පින්වත්තිී ඉදිරියට මොනගැහෙන් නම වැරදිපාරවල්. හැබර අකුසල කර්මීය කරන කාලේ පිනනං විපාකදින් යොහුට ඒ පවු් කරන්නම පින පෑදිනවා. සමහරට කරන හොරකං අහුුවවෙන්නේ නෑ. සමහරලාට ඒවට නොුවක් නොුවයි උපකාරත් ලබෙනවයි යාංශවල ඉන්නයගේ කරන පාපියයට. ඒ තරන් බලවත්. හැබැති බලවත් බව තියාගෙන පව් කරල පෞ් කරලා ඔන්න අකුසල පක්ෂය තවතා වැඩි කරගන්නවා. එතුවටට කුසල් ටික වයයිවෙනවා. නවත් බතක තියාගණ්ඩ ඒ අකුසලීප් කොයි විලාවකාර පින්වතුනී බලවත් එෙන පටන්ගත් තම තමන්ට දුක්ක පිනිිස ලැබෙන පාරවලම තමයි ඊලකට ලැබෙන්නේ. අර මිත්තවිින්දගේ ජාතිකද යෙනෙීමනි. මිත්තවින්දක අම්මට ගහලා නැවකනගල ගමනක් යනවා. යනකොට නැව අතර මඟ නවතිනවා කාරමික දෝෂයක් නැති නිසා ඒකාලේ තිබන මිනිුසුගි විශ්වාසයක් මේ නැවේ පව්කාරයකින්නවා කියලා. කාලකන්නේඉන්නව කියලා. තින් ඒ කාලකන්නයවෝ හොයන්න ඒකාල මිනිස්සු අනුගමන කර ඇතින ඒ එක ක්‍රමයක් තමයිමි. ල සීට්ටුව කියලා එක තරගයක් තියෙනවා. ඒ කරන්න එක තුණ්ඩුවක ලේනවා මම කාලකන්නයා කියලා ඒත් තුන්ඩු ටික ඩදානවා. නැවයින්න එක් කෙනෙකුට තුන් වතාවක් ඔය තුන්ඩුව ලැබුණත් නැව අයි තීරණය කරන මොහෝ තම කාලකන්නිය. දික ගුච්චර සත්‍යදදි කෙල කියනෙනවනම් මිත්ත විින්දකට තමයිම මේ තු්ඩුව ලැබුණේ ති මිත්ත විදව සාම්‍යෙන් වෙනද නම් කරන්න ගොඩක් කලාවට එවැනි කෙ කම්මුණුත් මුහුදට දානවා නිකම් කලගට ගලා නමු. මේ වෙලා විදිී කපිතාන්වරයා සත්පුරුෂෙ කෙනෙක් නිසා මිත්ත වින්දක බෝට්ුව දාලා තම මුදුදර දන්නේ. ද මිත්්‍ය වින්දකගන්නන මුහුදේ ඒ බෝට්ටුව ගමන් කරන දිහාාවට ගමන් කරනවා. පිඟතුනමි නිරිය ලෝක විවිධ විවිධ තැන්වල තියෙනවා. මුොහුද උඩක් නිරේ ලෝකයක් තියෙනවා. ඔො එහිම නිරේ ලෝකට මිත්තවින්දක යනවා. දැඟට තමන්ගේ අකුසලකාරමයේ විපාග දෙන කාලේ. ඊළඟට ිත විදක යනකොට ඉස්සර වෙලා ඉන්නවා කාන්තා පිරිසා. ඒ කාන්තාවන් ගීත් ස්වභාවේ තමයි එක කාලෙක සැපවිඳනවා තවකාලෙක දුක්විඳන සතියක් සැපවිදිනව සතයක් දුක්විදිඳනවා. ඒතින් ඔන්න හතරදිනෙක් හිටිය කාන්තාවෝ එතන්ට යනකොට හතර දෙනාගේ සැපවිදින කාලේ ඉතින් සැපවිදනෙ දිනහති වරලා දැ දුක් විදිර දින හත. ඉතින් මිත්්‍යවින්ද කාවම කියනවා ඔතන මින්න අපි දවත් දවස් හතක එනවා කොහිවත් නිප කිය න නමුතු. පිස ගියම් පසදි මිත්තවිදක සරහට යනවා. ඔහොම අටදිනෙක් කිනතැන කම්බෙනවා දහසදිනෙ ිනතන කම්බෙනවා. ඔයක්කෝම් පහුකරගෙන යනකොටන්න එක මනුස්සෙක්කින්නවා. ද මිත්තවින්දකට පේන්නේ. රත් හඳුන් තවරාගෙන නිල්මහනිෙල් මල් මාලාවක් කරේ දරාගෙන නිෙලුන් දඩු අතේ තියාගෙන නිලුම් දඩු කන මනුස්සේද කිනවා. ඇත්තටම මිත්තවින්දකට ඒ දර්ශනයේ දැක්කට ඒ දර්ශනය ඇත්තටමති නිහිමනවී. ඒ මනුස්්‍යයාත්? තමන්ගේ අම්මට ගහලා කර්මයක් කරගත්තු කෙනෙක් අවුරුදු දාස්ගාන දුක් විඳෙනවා. මිනිරයට වෙලා. ඒ මනුස් සැගි හිසේ තියනෙ කුර චක්‍රමාලයක්. කුර චක්‍රමාලය කෙළ කියන්නේ පිහිතල වගේ තල වගේයක් තියෙන මාලයක් තියෙනවා. මේක මේ කරේ නිත්තරම කැර කෙනවා. අර පිහිතලවලට බෙල්ල කැපෙනවා. ලේ පෙරාගත්තු ශරීදයකින් ඉන්නේ. නොමුද මිත්්‍යවින්දකට පින අරමයි රත් හඳුන් තවරාගෙන? නිල් මහනෙල් මල් මාලාවක් කරේ දරාගෙන ඉන්න මනුස්සෙක් වගේ. ඉති අහනවා මටත්තුවයි මලක් දෙන්න බැරිද. මිත්ත විදගහන්නේ.ති අරමනුස් සැකනු මොනුමල්ද. මගළඟ මල්න්නේ. ආයිමත්කෙන ඇයි තනීින් ඔයි මල්ටික ගන්නේ ලෝබවෙන්නතු මටත් මලක් දෙන්න කියනවා. ති අරමනු සැනෑකිවට පිගත් නතති නිසා ඒ මනු සේතන හින දැ මගේ කරමීවර ඇතිී කියලා අර කූරචක්‍ර ගලවන ගලවනකො ැවන. අවුරුදු දස් ගානක් මේ කොර චක්‍රදාගෙන හිටුබ මේ මනුස්්‍යයගේෙන් හිසින් කොර චක්‍රදාතමයි ගැලවනේ. ඉනකටන මිත්තවිින්දකට දුන්නා මිත්තවිින්දක කරේ දාගත්තු ගම අර කොරචක්‍රය ක්‍රියාත්මක වුණා. අන බලන්ඩ වැරදි කරන මනුස්්‍යයට වැරදි පාරවල් මොුණ ගැෙනහැටි. සමහරලාට වැරදිවට වැරදිවිදදියට ධනිය උපයන කෙනාට ඒ ධනේ විනාශ වෙන පාරවලු තර පිණි ඉවරුණන් පසද හැදෙනවා. මේ සමාජයේ අධ්‍යිනය කරල බැලුවෝත් මේ කාරණාවල් වල පිහිටලා තමන්ට හොඳ අවබෝධයක් ලබාගන්න පුොළුව. එනිසා පින්හතුනි වැරදි පාරවල් ජීවිතයේ තෝරගන්න එපා. තමන් පෞකරන කාලේ ප්‍රාණගාතකරද්දි ඊළඟ මොහොතේ විපාක නො ලැබන්න පුොළුවන් සොරකම කරා දීළඟ මොත ඇහු නොවෙන්න පුොළුවන් කාමේ වරදවා හැසරෙන කොට ඊළඟ ොහොතේකට දඩුවමක් නො ලැබන්න පුළුව, බොරු කියනකොටඒකට දඩුවමක් නො ලැබෙන්න්න පුළුව. ුරාන ාම ීලංග හොතති දුවමක් නොලැබෙන්න්න පුුවන් හැබයි ඊළංගම හොත නොලබනා කෙන නොලබෙනවනවේ ලැබෙන්න්න පුළුවන් අවස්ථා වැඩී හැබයි ඔෝරේ පින කෙලවර වෙනකොට ඔය පව බලවත්වෙනවා ඒ පව බලවත්වෙනකොට තමයි තමන්ටොන්න විපාක ලැබෙන පටන්ගන්නේ එතකොට තමයි බොහෝ දුක්විින්දින්නේ නමුත් පින තියනකංපින්හතනි තමන්ට කිසි කරදරයක් වෙන්නේනේ කරන පව් ඔක්කොම සාර්ථක වෙනවා. කරන හොරං ඔක්කොම ර්ථකයනවා කියන බොරු ඔක්කුම සාර්ථක වෙනවා පින බලවත් නිසා. පින කොච්චට බලවද්ද කියල කියනව නං ලංකාව පිනත නික කලෙක රජකම් කර හොරේ. මේ හොරා සුමානකට රජවෙන්නේ. දවසක් මේ හොරා පන්සල්ලට එෙනවා. වැඳල එලියටාවම තමන් රැගෙනපු ඇතා නෑ ගිහිල්ලා මාලිගාවට. ඉතින් මේ රජතුමා පන්සලේ මැටියෙන් අබල තියන ඇත්රූපයක් තියනව ඉරූපිළඟට ගිහිල්ල කියනවා නුඹ මට පිට දෙන්න නැද්ද මට මාිගාවට යන්න කියහනවා. ති ඒවිලාවේ අර රජතුමාගේ පිනටමි මැටිපිළිමිට පනෑවිල්ලා. ඉට රජතුමාව මාලිගාවට ගිහිල ද නැවතත් පන්සර ටාම අර පිළිමියක් බවට පත් වුුණ. දැක පණ්ඩුකාබෙ රැතුමා පණ්ඩුකාබේ කුමාරයා එක යක්ෂණයක් තමන්ගෙල් ලඟට ගන්න එහෙමනි එක වෙළඹක් දක්කිනවා මේ වෙළඹ දුවනවා. පණ්ඩුකාබේ කුමාරයා මේ වෙලම්ඹගේ පිටුපස්සෙන් ගිහිල්ලා දිවයන වෙළඹගේ හිසින් අල්ලගෙන බිම අතගාල බල්න්නවාදැන් කුමාරැගල කඩුවක් අවදයක් මොනවත් නැතින්. මෙ වෙළඹ පාලනය කරන්න කුමාරය බිම අත ගනවා අත ගානකට අහුවෙන පොල්ලත්තා. මේ පොල්පිත් අතට ගත්තම පණ්ඩුකාවය කුමාරයගේ අතේද මේ පොල්පිත රත් කොඩුවක් වෙනවා. එකට මම මේ කියන්නේ පින කොයි වගේ දෙ කියලා කියන්න. පින ඔයි වගේ දයා. ඒ පොල්පිත රත්තරං කඩුවක් වොනේ කුමාරයගේ පෙර පිනකට අර මැටි ඇත්්‍රූපයට පනැවිල්ලා අර රජතුමාාව මාලිගාවට ගිහිල දෙමේ රජතුමාගේ පිනට. කොට හිතන්නොකො පිනමොනොවගේද කියලා. ඉතින් ඔන්න ඔය පින බාලයට විපාක දෙනකොට බාලයා ඒ පින වැය කරකර කරගන්න නේම පින් හතුනි පව්. මොකද බාලයක් පව් කරන්නේ පින් වැයිකර කරනිසා ඒ කරන පවසාර්ථක වෙනවා. ඇැවේ මතකතියාගන්ඩ ඔය පින පවට වැය කරන්න 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 ගෙවිල යනවා. ගෙවිල ගිල්ල ගෙවිල ගිල්ලන්තිමටම කොයි වෙලාවකාරී, ඔන්න පව විපාක දෙන පටන්ගන්නවා විපාක දෙන පටන්ගත්තෙන් පසදී අති දීරික කාලයක් පින්වොතුන සැප කියන වචිනෙවත් අහන නොලබෙන විදියට දුක්්ගොඩක් වෙදිනවා. අර කාශභ භාගතුන් වහන්සගේ කාලේ හතලි ස්කෝටියක් ධනී තිබිචි සිතුපුත්‍රය හතරදි හිටියනේ. මේ කාශභ භාගතු වහන්සේ පහළ වෙලා බණ කියන කාලේ. මේ හතර දිනමකොද කළේ හතලිස්කෝටක් දනය වියදං කර කර එකනිිකා සතුට වුණ. සතුට වෙන ධනයකැම්ති ස්තීම්ම ගෙන්මාගෙන ඔවන්ට ධනේදිල සතුට වුණ. අන්තිවට සතුට වෙලා සතුට වෙලා හතලිස්කෝට්ටයක් ධනියත් වියදං කරලා මරණයට පත් වුණ. කෙසි පින්කමක් කරගත්තිනේ. මරණයට පත්වෙලා එක බුද්ධාන්තරයක් කවිචේ පැහුණ අවච්චයේ පැහහිච්චමේ හතර දෙනා ඒ බුද්ධාන්තරින් පස්සෙදී. විච මිදල ගහිල වැටුන ෝහකොම්ම නිරේ. අපි පෞගවිදසක මේ කතාව අපි පින් උතර දේශනා කළා ඉති ලෝහකුම් නිරේ වැටුනම කොච්චර දුක්වීන්දද. තින්ඒ දුකකොච්චර බයානකද කියලා කියන්නේ මේ හතර දෙනා එනවන ගාතහතරක් කියන්න. උඩට ආපු වෙලාවෙ අවුරුදු හැටදාහකට පස්සෙදි ගාතහතර කියන්න ගාතහතර කියාගන්න ලැබෙන්නේ කියාගන ලැබිෙන කකුරුහතරක් විතරයි. ඉතකොට හිතන්නකෝ නිරේ ලෝකේ දුක්විඳනකොට ලැබෙන විවේකයක් ලැබෙනවන ලැබෙන අකුරක් කියනකුලං වෙලාවක්ක එතරයි අනිත් හැම්ම බිලාවක මලැබෙන නොනවතින දුකා ඉතින් එහෙම දුක්විඳල බිඳල බිඳලා කොච්චර කාලයක් ඔයි දුක විනිින්ද. එනිසා පිංහතුන ලැබිච්චමි අවස්ථාව අපේ පිංහතුන් පවටනක් නැඹුරු කරගන්න පා බ අපට දීර්ක කාලයක් ජීවත්තිෙනනැයි තාම අඩු කාලයක් ජීවත්යෙන යෙන්නේ. අවුරුදු අසුවක් අනුවක් උපරිමෝණ ජීවත්තේ ඉච්චරවත් නෑ අද කාලගත්තෝද. ඇයි මේ කෙට්ටි කාලයක මේ ශරීරයකට සැප දෙන්න ඔච්චර පව ගොඩක් කරගන්න. අඩුගනේේ සැප දෙන පෝජනය කර ශරීරවත් පෙන් උතුර මෙැරුණු මර්ගණයන් නෑන. ඒ අදදාලයන්නේ. එනිසා නිතරම ධාර්මික ජීවිතයක් අපේ පින් ඔත්තුන් ජීවිතයේ පුරදුපුහුණු කරගන්නඩ. ඒ ධාර්මික ජීවිතය තුළ හැම වෙලාවකම ජීවත්වෙන බලන්න. කෙලෙස් වලට පින්වතුන ඉඩක් දෙන්නම එපා. කෙලෙස් වලට අභියෝග කරන්න එෙපා ඒකින් තමන්ටඋරුමි වෙන්නේෙ දුකා. එනිසා ලැබිච් අවස්ථාවේ පින්හතුනි උපරිම පින්කරගන්න බලන්න. උපරිමටම කුසල් වඩාගන්න බලන්ඩ. ඒ කුසලේය ඒ පින තමයි. අපේ පින් තුන්ගේ ජීවිතවලට ඒ කාන්තම උපකාරයක් වෙන්නේ. එසේ ලැබිච්ච පින උපකාරයක් ලබාගන පුළුවන් බවට පිනක් බවට පත්කරගන්නට නැවත නැවත පින් කරගන්නම පිනක් බවට පත්කරගන්නට අපේ මේ පින් අත් හැමදිනාටම මේ උතුම් සදහම් දේශනාව උපකාරවේ වා කෙන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවට පත්කරනම්. හොඳ හෙමනක් අදදවසේදී උතුම්ම සදහම් දේශනාව මේ විද්‍යට ලෝකයාට අවබෝධ කරවන්නට අදමින්ත් නාලිකාව ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ. ගාල්ල හිරිබුර පදිංචි, කේපි අමරතුන්ග කේපී හේමචන්දර කේපී පදම සිරිමල් කේපි මල්ලිකා කේපි ග්‍රේස් කියන සහෝදර සහෝදරයන් පිරිස විසින්. එපින් තුම් බලාපොරොත් වෙනවා ගාල් හිරිබුරු පදිංචිව සිටි දකුණපලා සභාවේ විගණන අධ්‍යක්ෂක Kපී ඩයස් මහතා මියගොස් තුන්මාසයක් පිරීම නිමිති කරගෙන. එතුමාට පින් අනුමෝදන් කරලයි මේ උතුම්මූ ධර්මදේශනාව මේ විදිර පවත්වන්නේ. දෙං අපි එතුමාට මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා. එතුමාටම පින් අනුමෝදන් වේවා, එතුමාගේ භවගාමී ජීවිතය සුව පත් පේවා. එතුමා ප්‍රාර්ථනා කරන බෝදධයකින් උතුම්, චතුරාර් සත්‍ය ධර්මය ඔබොද වේවායි අපි සාධෝ කියා. ලාව පි අනමෝදන් කරනවා. තියතු බාට පින් අනුමෝදන් කරමින්ගේ සහෝදර සහෝදරියන් ඒවගේ ම ඥාති දියනියන් සහ පුතුන් ඇතුළු පින්වත් පිරිසයි මෙ දේශනාවේ දායයිකත්වය දරන්නේ තිගේ හැමදිනාටම නිදුක් නිරෝගේ සෝපත් භාාවේ සැලසේවා කායික මානසික සෝපත් භාවය සැලසේවා කිලපිමේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කල්ලා ආශිරවාදය කරනවා. ඒවගේම නෙත්නාලිකාවේ සභහපතිතුමන්ටත් සාමානධකාරිතුමන්ටත් ර ම ලිත්හැම නාටමක් මේ විලාව ආශිරවාදය කරනවා ඒ හැමදිනාටම නිදුක් පිරෝගී සෝපත් භභාවය සැලසේවා කියලා මේවිලාවේ සෙත් ප්‍රාර්ථනා කල්ලා ආශිරවාදය කරනවා. අවසානයේදී ප්‍රැස්කරගත්තු උදාර කුසලා නිසංස ධර්මියන්ගේ බලයෙන් ඔබා පැහැම දෙනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුකසාහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර් සත්‍ය ධර්මියාව බෝධ කරගන්නට මේ පිනවතුම් පාරමි ධර්මයක්ම වේවායි සාධූ 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 කියාපි ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහාචබුම්මට්ටා දේවානාගාම හිද්දිිකා, පුුණ්ඥන්තන් අනුමෝදිත්වා චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාාවකං.